1936 මැලේරියා වසංගතය තිබුණා. ඒකට ලංකා සමසමාජ පක්ෂයේ ඉතාමත් ලොකු මැදිහත්වීමක් වුණා. ලෙස්ලි ගුණවර්ධනලා, එන්.එම්. පෙරේරා සහෝදරයාට කිව්ව පරිප්පු මහත්තයා. කොළිනාසිත සහෝදරයලා ගෙන්ගිට ගිහිල්ලා කුයිලින් පෙත්තත් එක්ක පරිප්පු දීපු නිසා තමයි පරිප්පු මහත්තයා කිව්වේ. ඒ දවන්ත වැඩපිළිවෙලක් තිබිච්ච ඒ කාලේ ලක්ෂයක් මැරිලා අද ඔබතුමා වගේ තව මේකට ප්‍රශ්න එකතුවක් කළේත් ඔබතුමා මේ සම්බන්ධයෙන් විෂය කරුණු සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් තියෙන කෙනෙක් මහාචාර්යවරේ ඔබතුමාගෙන් උපදෙස් අරන් තියනවද සහ ලංකා සමසමාජ පක්ෂයේ එදා වගේ කරපු දියත් කරපු වැඩපිළිවෙලක් අද තියනවද කියන එකයි මගේ ප්‍රශ්නේ. මන්ට කනගාටුයි කියන්නේ ඒ කිරීමේ ලොකු උමනාවක් මට තියෙනවා. ඒ වගේම අප පක්ෂයටත් තියෙනවා. නමුත් යම් හේතුවක් නිසා මාව කිසිම රැස්වීමකටවත් සාකච්ඡාවකටවත් සම්බන්ධ කළේ නැහැ. මේ එක මේ ප්‍රතිපත්ති තීන්දු ගැනීමේදී පාලනය කිරීමට ගත යුතු පියවර සම්බන්ධව මගේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. කොහොමත් මම නම් මේක කරලා තියෙනවා. අපේ සමසමාජ පක්ෂයේ සාක රටවටේ තියෙනවා. ඒවා රැස් වෙන අවස්ථාවල මම දැන් ක්‍රමානුකූලව ඒ ඇයට මේ ජනතාව විශේෂයෙන්ම අර සෞඛ්‍ය පුරුදු පහ දිගටම ක්‍රියාත්මක කිරීමෙන් තමයි පුළුවන් වන්නේ බෝවීම වළක්වන්න. සමහරෙක් හිතනවා අර එන්නත් කරපු එක බොහොම හොඳයි. ඒක තුලින් පමණක් මේක පාලනය කරන්න පුළුවන් කියලා. එන්නත් ගත්ත පුද්ගලයෙකුට දරුණු ලෙඩේ හැදෙන්නෙත් නෑ. මැරෙන අනතුරත් අඩු. නමුත් වෛරස් බෝ වෙන්න පුළුවන්. වෛරස් ශරීරයෙන් තව එක්කෙනෙකුට බෝ වෙන්නත් පුළුවන්. ඉතින් පැතිර යෑම මේ අඩු වෙන්නේ නෑ එන්නත් ගත්තයි කියලා. ඉතින් මේක අපි හොඳට ජනතාව දැනුවත් කරලා ඔක්කොම එන්නත් ගැනීම හොඳ දෙයක්. මට නම් ටිකක් සැකයක් තියෙනවා මේ ෆයිසර් එන්නත ගැන. නමුත් ප්‍රශ්නයක් නෑ. ඒකෙන් ආරක්ෂාව නිසි මට්ටමකට ලැබෙනවා. නමුත් ඒ ප්‍රශ්න පැත්තකට තියලා හැමෝම තුන්වෙනි වඩිය ගත්තොතින් හොඳයි. මේ කීප දෙනකොට එන්නත ලැබෙනකොට මේ අගුණ වීම සිද්ධ වෙලා තියෙනවා. සමහරකට රෝගල් වලට යන්නදී සිද්ධ වෙලා තියෙනවා. ඒක උඩ බයක් ඇති වෙලා තියෙනවා ජනතාව තුළ. නමුත් ඒක පැත්තකට කරලා ඒ එන්නත ගැනීම තුළින් ආරක්ෂාවක් ලැබෙනවා. දරුණු මේ ලෙඩේ බෝවීම වළක්වන්න පුළුවන්. නමුත් ඒක කියන ගමන් මේ ප්‍රතිදේහ ආරක්ෂාව සීමිත කාලයකටයි තියෙන්නේ. ඒක නිසා අර මම කලින් කිව්වා වාගේ මේකට නියම විසඳුම වන්නේ අර හොඳ සෞඛ්‍ය පුරුදු පහ පිළිපදින එක. දුරස්ථභාවය මාස්ක් එක, දැන් මම මේ මාස්ක් එක ඇඳගෙන තමයි මෙතනට පැමිණෙන්නේ. නමුත් මේක කතා කිරීමට විතරයි. වෙන කවුරුත් කාටවත් මම බෝ කරන්නෙත් නැහැ. වෙන කවුරුත් මෙතන ළඟ ඉන්නෙත් නැහැ. ඒක නිසා මට පුළුවන් මේ මාස්ක් එක ඉවත් කරන්න. නමුත් අනිත් වෙලාවල් වල අනිවාර්යයෙන්ම මාස්ක් එක පාවිච්චි කරන්න ඕන. කවුරුත් අල්ලපු දෙයක් ඇල්ලුවාම සබන් දාලා අත හොදන්න ඕන තමන්ගේ මූණ අල්ලන්න පෙර. ඉතින් මේ වාගේ පියවර අපි පුරුද්දක් හැටියට අපේ ජීවිතයේ ඉබේම අපි කරන දේවල් තියෙනවා. උදාහරණයක් හැටියට පාචනය නැතිවීමට ප්‍රධාන හේතුව කෑම කන්න පෙර සබන් දාලා අත හොදන්න.
ඒක දැන් පුරුද්දක් වෙලා තියෙන හැමතැනම හැමෝම ඒක කරනවා. ඒ වාගේම මම මේ කිව්ව සෞඛ්‍ය පුරුදු අපි අපේ ජීවිතේ කොටසක් කරලොත් අපිට මේ උවදුරෙන් බේරෙන්න පුළුවන් වෙයි. දැන් තුන්වෙනි මාර්තාව ඇවිල්ලා තිනවා බූස්ටර් එක කියලා. දැන් මේක වර්ධනේ දැන් නවත්ත ගන්න බැරි වුණොත් අපිට මේ වසංගතයේ හතරවෙනි මාර්තාව දෙන්න වෙයිද අපිට? නෑ, කියන්නේ මම මේ විදිය ගියොතින් රටේ මුදල් ඉතුරු වෙන්නේ නෑ, අනිත් අවශ්‍යතාවයන් දුප්පත් අයට මේ ආහාර දීමට හරි මේ කළ යුතු දේවල් කරන්න. ඉතින් අපිට තියෙන්නේ සීමිත මුදලක්. ඉතින් ඒ සීමිත මුදල තුළින් අපි උපදෙන දේ කරන්න ඕන. මම නම් කියන්නේ මේ තුනෙන් මේ හුඟක් දුරට සමාජය ප්‍රවේශම් කරන්න පුළුවන් වෙනවා. නමුත් වෛරස් පැතිරීම නවතින්නේ නැහැ. ඒක නවත්තන්න පුළුවන් වන්නේ අර මම කිව්ව සෞඛ්‍ය පුරුදු ක්‍රියාත්මක කිරීම. මේක ඇසිය යුතුද මන් දන්නෙත් නැහැ. ඔබතුමාට උත්තර දෙන්න පුළුවන් දන්නෙත් නැහැ. මොකද මේ ඉන්නත් කර සම්බන්ධයෙන් විශාල ගැටලු තියෙනවා. මේ ඉන්නත්වල මිල චීන එකේ බංගලිදේශයට දුන්නේ ඩොලර් ඉතාමත් අඩු ගානකට, අපි ගන්නේ විශාල වැඩි ගානකට. ඒකට හේතුව නවනන්ද ඒක ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්. මේ අපි චීනය එක්ක හොඳ සම්බන්ධකම් පාත්කර ගියෝතින් එනම් බංගලිදේශයට චීනය සලකන ආකාරයට අපිටත් සලකයි. කියන්නේ මෙතන මේ මතයක් තියෙනවා අපි මේ චීනෙන් විශාල අනතුරක් තියෙනයි කියලා. ඒක පට්ටපල් බොරුවක්. චීනේ කොහෙවත් හමුදා කඳවුරු ඇති කරලා නැහැ. එක කඳවුරක් පමණයි තියෙන්නේ ජිබූටි වල. ඒ අර මුහුදු කොල්ලකාරින්ගෙන් තමන්ගේ නැව් බේරගන්න පවනයි. ඇමරිකාවට තියෙනවා ලෝක වටේම යුද කඳවුරු 807ක්. 403ක් තියෙනවා චීනෙම වට කරලා. ඉතින් යුද්ධයක් පටන් ගන්න යනවා නම් කොයි පැත්තෙන්ද පටන් ගන්න කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ චීනය එක්ක කිට්ටු සම්බන්ධයක් ඇති කරලා හොඳ මිත්‍රත්වයක් ඇති කළොත් ඇමරිකාවේ මොන මතය දැරුවත් අපිට මේ නියම මිලකට, සාධාරණ මිලකට අවශ්‍ය එන්නත් ලබා ගන්න පුළුවන්.